අපේ ජීවිතවල අප දකින හීනවලට ගොඩක් වෙලාවට පණ දෙන්න අමාරුයි කියලා ගොඩක් අය විශ්වාස කරනවා. පහුගිය දවස්වල මට කතා කරපු ගොඩක් ළමයින්ගේ හිතවල අන්න ඒ වගේ දුකක් තියෙනවා කියලා ඒගොල්ලෝ මාත් එක්ක බෙදාගත්තා. ඒගොල්ලෝ කිව්වේ සර් accounts නම් අපිට කරගන්න මොනවා හරි පුළුවන්. නමුත් මේ icon කියන subject එකට අපිට ගොඩ යන්න ක්‍රමයක් කියලා දෙන්න. අනේ සර් මේ icon කියන එක මට ඉර වෙලා තියෙන්නේ මම මුකුත්ම දන්නේ නැහැ. නමුත් මට තව මාස දෙකමාරයි තියෙන්නේ. එහෙනම් මං කොහොමද මේක ගොඩ යන්නේ කියලා ගොඩක් ළමයින්ගේ හිතවල තියෙන ප්‍රශ්නයක්. ඉතින් දරුවනේ එහෙම icon ප්‍රශ්නයක් කරගෙන ඉන්න ඔයාට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන. අපි කොහොමද දවස් 80න් icon ගොඩ යන්නේ කියලා කතා කරන්න තමයි අද මම සූදානම් වෙන්නේ. ඇත්තටම දවස් 80කින් icon ගොඩ යන්න පුළුවන්. ඔව් දරුවනේ. අනිවාර්යයෙන්ම ඔයාට දවස් 80කින් icon ගොඩ යන්න පුළුවන්. එහෙනම් මොකද්ද icon දවස් 80කින් ගොඩ යන්න තියෙන plan? අපිට තියෙන ප්‍රශ්නේ තමයි දවස් 80ක් වගේ කිටි කාලයකින් කොහොමද මේ icon ගොඩ යන්නේ? අපි කොහොමද මේ අමාරු subject එක ගොඩ දාගන්නේ කියන එක? ඉතින් දරුවනේ අවුරුදු 13ක පාසල් ජීවිතය ඒ වගේමයි අවුරුදු 13ක ඕගොල්ලන්ගේ දෙමව්පියන් ඕගොල්ලන්ගේ වෙනුවෙන් කරපු කැපකිරීම ඒ වගේමයි අවුරුදු 13ක් උදේ හවා ඕගොල්ලෝ උන මහන්සියට ප්‍රතිඵලයක් ලැබුණේ නැත්තම් අන්න ඒකෙන් කිසිම වැඩක් නැහැ. ඒවා නිකන් දරුවනේ ගඟට කපපු ඉනි වගේ දෙන්නේ නැතුව ඕගොල්ලන්ට පුළුවන් මේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන icon කියන subject එක මගේ මේ plan එකෙන් ගොඩ දාගන්න. ඒ plan එක දරුවනේ මුලින්ම ඔයා දැනගන්න ඕනේ ඔයාගේ icon paper එක හැදෙන විදිහ. දැන් මේ වීඩියෝ එක අහන ඔයා ඔයාගේ හදවත තට්ටු කරලා අහන්න ඇත්තටම මම paper එක හැදෙන විදිහවත් දන්නේ නැහැ. සමහර ළමයි දන්නවා. නමුත් බහුතරයක් ළමයි පේපර් එක හැදෙන විදිහවත් දන්නේ නැතුව තමයි තව මාස දෙකමාරකින් තියෙන ජීවිතේ තීරණාත්මක කඩයිමේ වැදගත් පේපරයක් ලියන්න ලෑස්ති වෙලා තියෙන්නේ. නමුත් දරුවනේ ඔයාගේ icon paper එක හැදෙන විදිහ ඔයා දැනගත්තොත් ඔයාට පුළුවන් යම් තාක් දුරකට ඔයාගේ හිතේ තියෙන බර නිදහස් කරන්න. ඔයාගේ icon paper එකේ දරුවනේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍රය කියලා. පළමු ප්‍රශ්න පත්‍රයේ දරුවනේ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. කාලය පැය දෙකක කාල සීමාවක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේ දරුවනේ කාලය පැය 3යි. කාලය පැය 3න් ඔයාගෙන් අහනවා ප්‍රශ්න 10ක්. ඒ 10න් 5කට විතරයි ඔයා උත්තර දෙන්න තියෙන්නේ. මොකද්ද මේ පහ තෝරගන්නේ? ඔයාට දෙවන ප්‍රශ්න පත්‍රයේ එක කොටසකින් ඒ කියන්නේ අයන්න කියන කොටස ප්‍රශ්න පහක් තියෙනවා. ඔයා අවම වශයෙන් මේ කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. ආයන්න කියන කොටසෙන් ප්‍රශ්න පහක් තියෙනවා. අවම වශයෙන් මේ කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගෙන මේ කොටස් දෙකෙන් කැමති තව කොටසකින් තව එක ප්‍රශ්නයක් තෝරගෙන මුළු ප්‍රශ්න 10න් ප්‍රශ්න 5කට විතරයි පැය 3ක කාලයකදී ඔයාගෙන් උත්තර ලියන්න කියලා අහන්නේ. ඒ වගේම මේකේ ලස්සන රටාවක් තියෙනවා දරුවනේ. ඕගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර සහ මූලික ආර්ථික ප්‍රශ්න කියන සරලම පාඩම් තුනෙන්. ඒ වගේම ඔයාගේ දෙවෙනි ප්‍රශ්නය ඉල්ලුම සැපයුම තියරි පැත් එකෙන් අහනවා. ඒ වගේම ඔයාගේ තුන්වෙනි ප්‍රශ්නය ඉල්ලුම සැපයුම ගැටළු විසඳන්න අහනවා. ඒ වගේම ඔයාගේ හතරවෙනි ප්‍රශ්නය දරුවනේ පිරිවැයකරණය සම්බන්ධ පාඩමින් තමයි අහන්නේ. පස්වෙනි ප්‍රශ්නය ජාතික ගිණුම්කරණය හා සාර්වාර්ථික සමතුලිතය කියන පාඩමෙන් තමයි අහන්නේ. නමුත් දරුවනේ සමහර අවස්ථාවල මේ ඉල්ලුම සැපයුමින් එක ප්‍රශ්නයක් දීලා පිරිවැය අනිවාර්ය ප්‍රශ්නයක් දීලා ජාතික ගිණුම්කරණයෙන් එකයි සාර්වාර්ථිකින් එකයි ඒ විදිහට කඩලා අහන්නත් පුළුවන්. කෙසේ හෝ ප්‍රශ්න පහ ඒ ආකාරයෙන් සුළු සුළු වෙනස්කම් වලින් ගලාගෙන යනවා. හයවෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මුදල් හා බැංකු පාඩම. හත්වෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම රාජ්‍ය පොදු ආර්ථිකය. සත් සුදක්සේ පැහැදිලි යටවෙනි ප්‍රශ්නයේ විදේශවල නාම. නවවෙනි ප්‍රශ්නේ දරුවනේ ආර්ථික වර්ධනය සංවර්ධනය. ඒ වගේම 10වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ
ආර්ථිකය කියන පාඩම් වලින් තමයි අහන්නේ. ඉතින් මම අද ඔයාට කියලා දෙන්නේ දවස් 80කින් මේ පේපරේ ගොඩ යන්න නම් එහෙනම් ඔයා කල්පනා කරන්න ඇති මෙච්චර පාඩම් තුගයක් අනේ දෙයියනේ මම තාම ඉකෝන් වල මුකුත්ම බෑ මං කොහොමද පාඩම් කරන්නේ කියලා. ඒකට මගේ ගාව පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මෙන්න මේකයි දරුවනේ. ඔයාට තව දවස් 80යින් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තීරණාත්මක කඩයිමකට ඔයාගේ දෙමව්පියන්ගේ කඳුළු වලට අර්ථයක් එකතු කරන්න ඔයාට තව දවස් 80ක්ම තියෙනවා. 80ක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. මම ඔයාගේ ඒ දවස් 80ෙන් දවසට පැය දෙකම මාරක් විතරයි ඉකෝන් වලට වෙන් කරන්න කියලා කියන්නේ. මගේ කලින් accounts පාඩමේ මම කිව්වාට දවසේ පැය 24න් පැය 4ක් accounts හදන්න මේ පාඩමේ මම කියනවා දවසේ පැය 24න් පැය 2ක්ම ආරක් ඔයා උදේ නැගිටිටක මම Facebook එකේ ඔයා උදේ නැගිටිටක මම WhatsApp වල යාළුවෙක් එක්ක chat කරනේවා ඔයා දවස පුරා film බලනේවා සෙල්ලම් කරන්න යන්නේවා නිකරුණේ කාලේ කනේවා ඔක්කොම කරන්න නමුත් දවසට පැය 2ක්ම ආරක් විතරයි ඔයා icon වලට වෙන් කරන්නේ දවසට පැය 2ක්ම ආර ගන්න දවස් 80ක් යන දරුවනේ ඔයාට මුළු පැය 200ක් තියෙනවා ඔයාගේ ජීවිතේ තීරණාත්මක කඩයිමක් වෙනස් කරන්න. එහෙනම් මොකද්ද මේ පැය 200න් ඔයා කරන්නේ? ඔයා මම අර කිව්ව පාඩම් වලින් ප්‍රධාන පාඩම් 6ක් විතරයි පැය 200කින් බලා ගන්න ඕනේ. මෙන්න ඒ පාඩම් 6 මම පැය ගානක් එක්ක ආවද කියලා. ආර්ථික විද්‍යාව හැඳින්වීම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මූලික ආර්ථික ප්‍රශ්න කියන පාඩම් වලට මම පැය 20ක් දීලා තියෙනවා. ඉල්ලුම සැපයුම ඔයාගේ දෙවනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නය දෙවනි ප්‍රශ්නෙත් ලකුණු 20යි තුන්වෙනි ප්‍රශ්නෙත් ලකුණු 20යි සමහර වෙලාවට අහන්න පුළුවන්. නැත්නම් දෙවනි ප්‍රශ්නේ විතරක් ඉල්ලුම සැපයුම අහන්න පුළුවන්. එහෙනම් එතෙන්ට මම පැය 40ක් ඇවිල්ලා තියෙනවා මොකද ඉල්ලුම සැපයුම කියන්නේ ටිකක් විතර පාඩම. ඒ වගේම පිරිවැය කියන පාඩමට පිරිවැයකරණය කියන පාඩමට පැය 15ක් අපි අමාරුයි කියලා හිතන් හිටියට ඉතාමත්ම සරල පාඩමක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මුදල් හා බැංකු කියන පාඩමට මම පැය 25ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය පොදු ආර්ථිකය කියන පාඩමට මම පැය 20ක් වෙන් කරලා තියෙනවා. විදේශ වෙළඳාම කියන පාඩමටත් මම පැය 20ක් වෙන් කරලා තියෙනවා. දැන් බලන්න දරුවනේ මේක කොහොමද අපේ පේපරේ ගොඩ යන්නේ? මේ පාඩම් ටික බලාගත්තනම් කොහොමද අපේ පේපරේ ගොඩ යන්නේ කියලා. දැන් මම ඔයාට කලින් කිව්වා ඔයාට පේපර් එකේ ප්‍රශ්න 10ක් අහනවා. 10න් ඔයා අයන්න කොටසෙන් ප්‍රශ්න දෙකක් ලියන්න ඕනේ. එහෙනම් මං අර කිව්ව විදිහට ආර්ථික විද්‍යාව හැඳින්වීම නිෂ්පාදනය කියා මායම් වක්‍ර මූලික ආර්ථික ප්‍රශ්න කියන පාඩම ඒ පැය ගානේ මතක් කරගත්තනම් ඔයාට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න උත්තරේ ලියා ගන්න පුළුවන්. ඉල්ලුම සැපයුම කියන පාඩම ඒ පැය ගානේ බලාගත්තනම් ඔයාට ඉල්ලුම සැපයුම කියන පාඩමට උත්තර ලියා ගන්න පුළුවන් දරුවනේ. ගානකුත් ඇහුවොත් තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 40ක් ගෙඩි පිටින්න ගෙඩි පිටින් ඔයාට තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩ යන්න. ඒ වගේම පිරිවැයකරණයේ බැලුවොත් දරුවනේ හතරවෙනි ප්‍රශ්නයත් ඔයාට නිකම්ම ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න ප්‍රශ්න හතරක්ම අයනු කොටසෙන් මම ලියන්න ඔයාට උගන්වනවා. ඒ වගේම ආයන්න කොටසට ගියොත් මම ඔයාට බලන්න කියන්නේ මුදල් හා බැංකු රාජ්‍ය පොදු ආර්ථිකය හා විදේශ වෙළඳාම කියන පාඩම් තුන. එහෙනම් දරුවනේ මම මේ කියපු ප්ලෑන් එකට ඔයාගේ මෙන්න මේ පැය ගණන් ටික ඔයා හරියට යොදවලා පාඩම් කරොත් ඔයාට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම මේ අයන්න කියන කොටසෙන් ප්‍රශ්න හතරකටම පිළිතුරු සපයන්න. ආයන්න කියන කොටසෙන් ප්‍රශ්න තුනකටම පිළිතුරු සපයන්න. ඒ කියන්නේ දරුවනේ මේ පැය 200 ඔයා හරියට කරොත් ඔයාට අමාරු වෙලා තියෙන ඉකෝන් කියන සබ්ජෙක්ට් එක ගොඩ යන්න ඔයාට මහඟු පිටුවහලක් වෙනවා. එතකොට තව එක්කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි MCQ ගොඩ දාගන්නේ කොහොමද කියලා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපි ගොඩ යන්නේ කොහොමද කියලා. ඇයි දරුවනේ හිතන්න මෙච්චර පාඩම් මෙන්න මේ ප්‍රධානම පාඩම් ටිකයි මම ඔයාට බලාගන්න කියන්නේ. මම බල කරන්නේ මේ අනිත් පාඩම් වලට. මේ ප්‍රධානම පාඩම් ටික ඔයා බලාගෙන ගියොත් මේ බහුවර්ණ ප්‍රශ්න 50න් අනිවාර්යයෙන්ම 30ක් විතර ඔයාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දවස් 80 ඔයා හරියට බලාගත්තොත් දරුවනේ ඔයාට මෙන්න මේ පැය ටික හරියට යදෙව්වොත් ඔයාට අනිවාර්යයෙන්ම ඉකෝන් කියන සබ්ජෙක්ට් එක
ෆේල් වෙන්න අමාරු සබ්ජෙක්ට් එකක් බවට පත් වෙන නිසායි මම දරුවනේ දැන් මේ පාඩම් ටිකට දැන්නේ පැය 140ක් විතරයි හිතන්න මම පැය 200ක් ඔයාට කියනවා කියලා පෙන්නවා දවසට පැය 2.5 ගානේ දවස් 80ක් කියන්නේ පැය 200ක් කියනවා කියලා පෙන්නවා එහෙනම් ඒ පැය 200ෙන් 140ක් පාවිච්චි කරලා පාස් පේපර්ස් ලියන්න පැය 60ක පාස් පේපර්ස් කියන්නේ දරුවනේ අවුරුදු 10ක පාස් පේපර් වලට හොඳටම කරන්න පුළුවන් ඒ විදිහට කරොත් මෙන්න මේ විදිහට පැය 200 භාවිතා කරොත් ඔයාට දරුවනේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක නම් අමාරු වෙන්නේ නැහැ ඒ වගේමයි ඔයා අමාරුයි කියලා ඔයා මානසිකව වැටිලා ඉන්න මේ සබ්ජෙක්ට් එක ඔයාට ගොඩ යන්න අනිවාර්යයෙන්ම ක්‍රමයක් තියෙනවා දරුවනේ දෙමව්පියෝ ඕගොල්ලන්ව හැදලා වඩලා හැම දෙයක්ම කරේ කිසිම දෙයක් බලාපොරොත්තුවකින් නෙවෙයි නමුත් ඒගොල්ලන්ගේ හිතවල කොනේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා අනේ මගේ දුව අනේ මගේ පුතා පිට සහනයක් ගෙන දෙයි ඒ කොල්ලා ඒ දරුවා මහන්සි වෙලා ඉගෙන ගත්තනම් මගේ මේ දාඩිය බින්දියට ගොඩක්ම සහනයක් ගෙන දෙයි දරුවනේ හිතන්න දෙමව් කියන්නේ නැහැ දරුවනේ හිතන්න ඕගොල්ලන්ගේ අනාගතය ගැන ඕගොල්ලන්ට පුළුවන් මේ දේවල් වෙනස් කරන්න නිහඬව මහන්සි වෙලා වැඩ කරන්න ඔයාගේ නිහඬතාවය තිබ්බට ඔයාගේ සාර්ථකත්වය ඔයාගේ හඳ අනිවාර්යෙන්ම අවදි කරනවා ඉතින් දරුවනේ ඔයාට පුළුවන් මේ දේ කරන්න දවස් 80ක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි පැය දෙකහමාර ගානේ ඉකෝන් වලට වෙන් කරන්න දවසකට පැය 80ක් තියෙනවා ඔයාගේ ජීවිතේ අමාරුයි කියලා ඔයාගේ ජීවිතේ ඇන ගන්න යන මේ වෙලාවේ ඉකෝන් ගොඩ දා ගන්න ඔයාට පුළුවන් ඔයා ඔයාව විශ්වාස කරන්න ඔව් දරුවනේ ඔයාට පුළුවන් ඕනම ප්‍රශ්නයකට මට කතා කරන්න මම ඉන්න ඔයාට උදව් කරන්න බෙහෙවින්ම ස්තුතියි